කතානායකතුමනි මම මේ මේ කියන්නේ විශේෂයෙන්ම මම ඊයේ ඔබතුමාගේ වෙලාවිල්ල ඔබතුමා දුන්නේ නැහැ හොඳට අහගන්න කොළඹ නගරයේ තත්ත්වය ඉතාම දරුණුයි අගමැතිතුමා දන්නවා කොළඹ නගරයේ මිනිස්සුන්ට දැන් සුමාන 3ක් 30 ගෑස් නැහැ කොළඹ නගරයේ ගෑස් නැති වුනාම කණ්ඩ තියෙන පොඩි කඩවලු තුවාලා තියෙනවා ගෑස් නැහැ ඊළඟට මේ නගරේ ඉන්න මිනිස්සුන්ට දර නැහැ දර ටිකක් උයා ගන්න ඒ හින්දා මිනිස්සුන්ට භූමි තෙල් ටිකවත් දැන් සුමාන ගානකින් භූමි තෙල් ටිකක් නැහැ ඒ හින්දා හිට අනිද්ද වෙනකොට කොළඹ නගරයේ මිනිස්සු පාරට බහිනවා ඊට පස්සේ ආයි කියන්න එපා අරයා උසි ගන්නවා මෙයා උසි ගන්නවායි කියලා කියන්න එපා ඒ හින්දා වහම මේ කොළඹ නගරේ ඉන්න මිනිස්සුන්ට භූමි තෙල් ටිකවත් දෙන්න ඒ මිනිස්සුන්ට කන්න විදියක් නැහැ ඒ මිනිස්සුන්ට උයා ගන්න විදියක් නැහැ කඩවල් ටික ඔක්කොම වහලා ගෑස් නැතුව දරවා දරලිපේ උයන්න බෑ මහල් නිවාසවල ඉන්න මිනිසුන්ට ඒ හින්දා මේක තේරුම් අරගෙන ගරු අගමැතිතුමනි වහම මේ නගරයේ ඉන්න මිනිසුන්ට භූමි දෙල් ටික අරන් දෙන්න ඔව් මේ මේ ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා කිව්ව එක ඇටියට විශාල අසහනයක් කොළඹ නගරේ තියෙනවා එකක් ඩීසල් මේ ඉන්ධන ලබා ගන්න එක ඒ වගේම අපිට දැන් ඉන්න වාර්තා අනුව ඇත්ත වශයෙන්ම තමන්ගේ දෛනික ආහාර වලටත් මුදල් මදි ඉතින් මම ඒ ගැන අපි එන සතියේ කතා කරන්න ඉන්නේ මේ දෛනික ආහාර ගැන ප්‍රශ්නේ මේ කොළඹට විතරක් නෙමෙයි ලෝක හැමතැනම සිදුවෙන්න යනවා මම දැක්කා ලෝක බැංකුව FAO කියලා ඩොලර් බිලියන 30ක් වෙන් කරලා තියෙනවා ඒ වගේම ඇමරිකාවේ මුදල් ඇමති භාණ්ඩාගාර ලේකම් ජනට් එලන් කියලා තියෙනවා විශේෂයෙන්ම ලෝකෙටම මූණ දෙන්න තියෙන ලොකුම ප්‍රශ්නෙට ඒගොල්ලෝ ලෑස් වෙනවා කියලා මේ අවුරුද්දේ ඇත්ත වශයෙන්ම ආහාර හිඟයක් ඇති වෙනවා සමහර තැන්වලට ආහාර නැති වෙනවා කියලා. ඒකේ සඳහන් කරලා තියෙන එක රටක් තමයි ලංකාව. අනික තමයි අෆ්ගනිස්තානේ. ඉතින් අපිට යම්කිසි වැඩසටහනක් කරන්න වෙයි. අපිට අපි සාකච්ඡා කරන්නේ වුමනා ආහාර වගා කරගන්න. ඒ වගේම කොළඹ වාගේ නුවරව නගරවල මේ කොළඹ කොළොන්නාවේ මං හිතන්නේ හැමතැනම මොරටුව දෙහිවල හැමතැනම තියෙනවා. ඒ ගැන විශේෂ වැඩසටහනක් ගේන්න. ඒකයි මම බලන්නේ අලුත් අයවැයක් ගෙනල්ලා මුදල් දෙන්න සහනවලට. ඔව්. අපි මේක මං කියන්නේ යන්නේ එකමුතුව කරමු. මේ මේ ආහාර බෙදා දෙන එක මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඊළඟට එන්න යනවා මධ්‍යම සුළු පරිමාණයේ ව්‍යාපාර කඩාවැටීම. අපි ඔක්කොම එකතු වෙලා ආහාර හිඟය විසඳන්න ක්‍රියා කරමු. දිස්ත්‍රික්ක මට්ටමෙන් අපි වෙනම කොමිටි ඇති කරමු ඒ ප්‍රදේශවල කරන්න. කොළඹ මන්ත්‍රීතුමන්ලෑන් ආධාර වුමනයි මං හිතන්නේ අපිට මං මෙතුමගේ තිල්න හිස් ඉඩම් සියල්ලම රජයේ අපි වගාවට යොදවමු ඒ වගා කරන එක කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පාලනය කරන්න වුමනයි. අපිට එකතු වෙන්න වෙයි කොළඹ මන්ත්‍රීරු සියලු දෙනාම. අපි එකතු වෙලා කොළඹ දිස්ත්‍රික්කයේ මෙතුමා ඉන්නවා විපක්ෂ නායකතුමා ඉන්නවා අපේ චම්පික රණවක ඇමතුමයින් අපි ඔක්කොම එකතු වෙලා මේ කොළඹ නගරයයි කොළඹ දිස්ත්‍රික්කය ගැන මම හිතන්නේ අවිසාවෙල්ල හැර හොමගම කොටසක් හැර අනික හැම ප්‍රදේශය ගැනම අපිට වාඩි වෙලා එනසුමන් මං කැඳවන්න තීරණයක් අරගන්න. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය